විදුල ිල සිට දහ අටකින් නැග්ග හැටි අද ශරාන් රණසිංහ තමයි, තොරතුරුවාර්තා කරන්නේ. විෂන්කයා. විශ්වාසනය දැක්වා. බලන හැමතැනකමදැන් විෂන් කියයක්. ඒක තිය දක්වාඒ එකක බින්දුවීදම් තිය දක්වා. ඒක ගාස්තු රුපියල් දහයි ඉඳන් දොළහ දක්වා බැඩිවුුණ ඒක තිස්ඒේ ඉඳං ඒකක හැටදක්වා. කයක් තිබ රපියල් විසි පහට ඒක තියදක්වා වැඩි වුණා ඒක හැට එකේ ඉඳන් අනුවුව වෙනකං ඒකයක් ඇතිබුරේ රුපියල් තිස් පහට ඒක රුපියල් හතලිස් එකදක්වා වැඩි වුණා ඒත් එක්කම මෙම වසරේදී තුන්වැනි වතාවට තමයි විදුලි ගාස්තු සංශෝතනය කරමින් පහුගේ දහ අටවින්දා ඉඳන් විදුලි ගාස්තුව සයට දහ අටකින් වැඩි කරන්න ශ්‍රිලංකා මහජන උපයෝගිතා කොමිම අවසර ලබා දුන්න යනුව ස්ථාවර ගාස්තුත් වැඩි වනා විදුලි ඒක ගාස්තුත් ඒ කාණ්ඩවලට වැඩි වුණා අදවාර්තා කරති වෙනවා මේ ඒකක එකසි අසුවට වැඩි කාණ්ඩේ ස්ථාාවර ගාස්තු රපියල් දෙදාහිදන් දෙදහස් තුන්සිය දක්වත් වැඩිවෙලා තිෙනවා. ඒය අනුව එම කාණ්ඩේ ඒකගේ එක මිල තිබේ රුපියල් හැත්ත පහයි ඒකත් අසුනේ දක්වා වැඩි වෙලා තියෙනවා. දෙවෙන පුවත්පතය දවත්තන කර ගියෝතින් මාස දාහතරට විදුලි බිල සිට එකසිය පනස් හතකින් නගගලාඉකුත් දෙදහස් විසි දෙක වසරේ අගෝස්තු මාසේ දහවනිදා ඉඳන් මේදක්වා විදුලි ගාස්තුව සයට එකසය පනස් හතකින් ඉහළදමීමට ශ්‍රී ලංකා මහචන උපයෝගිතා කොමිස්සම මණ්ඩලයටට අවසරලබාදය තිබෙන කාරණය තමායිඇද දෙවෙන පවත්පත වාර්තා කරා අනුව දස් විසිදක අගෝස්තු මාසේ දහ නිදදා මෙරට විදදු ගස්තු. යට හැත්තෑ පහකින් ඒවගේම දෙදස් විසි දෙක වසරේ පෙබරවාරි පහළොස්වනිදා සයට හැටහයකින් ඒවගේම එකුත් විසිවෙනිදා සර දහ අටක්ද ලෙස විදුලි ගාස්තුව එහල දැමුණ කෙසේ වෙතත් එකකුත් පෙබරවාරි මස පහොස්වනිදදා මෙම වසරේ සිද වූ දෙවෙනි විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාරව සිට දාහතරකින් විදුලිගාස්තු පහල දැම්මා අවස්ථා තුනකදී සියට එක් සිය පනස් හතකින් විදුලි ගාස්තු වැඩි කරලා සිර දාහතරකින් අඩු කරනවා. ඒ කොහමට දැනෙන්නෙ කියලා. ඔබට අපිට දැම් මේ වෙනකට තේරලා තියෙන්නේෙ දැනි තිය නතින් අය මේට වඩා දැනන්න දෙයක් නෑ. ඒත් එක්කම ද වාර්තාකරතිබරවා ලංකාදීප්පුුවත් පත විදුලිබිල මාස දාහතරකදී සට හාරසියකින් වැඩි කරලා කියලා. වාර්තා කරනවා ගොඩසිංහ හේරත් ප්‍රධාන ප්‍රෝෘත්තියක් විදිහට තමයි වාර්තා කරන්න අඩු ආදායම් ලාබීන්ගේ විදුලිබිල පසුගේ මාස දාහතර ඇතුළටත සිට හාරසයකට ආසන්න ප්‍රමාණයකින් පමණ ඉහ ගොස් ඇයි බලක්ති විශෂක්. ය බවසුව කියලතමයි වාර්තා කළ තියෙන්න්නේ. දර්මිතන ඔට ප්‍රශන ත්ව න්න පුළුවන්. තරම වැඩුුණේ සේරෙක්සිේ පනස් සතකින්ද මොගදද මේ සිට හාරසය කතාව කියලා සමස්තයක් විදිර ගත්තුතින් ඒ කා්ඩ විින් කරන්නතු ගත්තුති සමස්තයක් විදිල එක සය පස්හකින් සෙකේ පස්හතකෙන් විදුල බිල වැඩිල්ල අතිබෙන ඒ එක්කම දන්නවා පරට ිරම ජීවත් වන්නේ සාමාන්‍ය පන්තිය ජනතාව මධ්‍යම පාන්තික ජනතාව ඒ ජනතතා පවිච්චි කරන්න විදුල ඒක ගන්න බෝදදුරට සයට අඩුයි සිට අඩුමට්මකතිවෙන්නේ සමහරවිට තිහත්ව ැටත් අතර හමනත්තම් හැටත් අනුවත් අතරේ නමුත් ඔවුන්ගේ විදුලිබිල වැඩිවීම අසීමමාන්තිකව සිද්ධ වනාා ඒක පසුගේ මස දාාතරදි සිට හාරසියකින් වැඩිවෙලා කියලා තමයි, අද වාාර්තා කරන්න ඔබ කල්පනා කල්ල බලන්න ඔබගේ ගෙදරට ලැබෙන ආදාෑම මුදල්ල බගේ කොටුම්බේ නඩත්තුව වෙනුවෙන් ලබෙන මුදල්ල වැඩි වනාති වනාද හාරසියකින්. සිල් දම් ේ හරසයකින් සිර පන්සයකින් වැඩිවෙනකොට දැන් කරත්වදන්න විදුලි බිලෙන් අද වාර්තා කරනවා අතිවෙන පවත්ත සමීර කන්නන්ගතමයි තොරතුර ගෙනෙන්නේ හජින උපෝගිතා කොමිම ැන නතාව සිතා සිටියේ ඒ නතාවගේ පිහිට සිටින ආයතනයක් කියලලා සෙදුවන ක්‍රියාවන්නුව පෙන යන්නේ මහජද උපෝගතා කොමිම යනු මහජනයාගෙන් පඩි ලබන පාලකයන්ගේ අදයට නැටවෙන ජනතාව පිට බර පටවන තවත් එක සුදු අලියෙක් කියලා. සිටි විසිදක ි මිල වැඩි ක යුතුයයි මුලින්ඉල්ලු විදුලිබල මණඩලය දැන්නේ සට දහ අටක් දක්වා පහල දමාති වෙනවා. එම සයට දහ අටෙන් සයට දාහතක් මෙවර වැඩිවීමටත් සයට එකක් ගියවර වැඩිකිරීමේදී සිදු වූ පාඩුව පියවාගනීමටත් කියල තමයි කියන්නේ. තව අවුරුද්ද දෙකක් ගියාට පස්සේ, දෙදස් පහළවේ ඉඳන් දෙදස් විශ්ස වෙනකන් කාලයතුළ ලැබූ පාඩුව පියවාගන්න කියලා, තව කීයකින් විදුලි ගාස්ත සංශෝතනය කරජ දන්නේ නෑ. ලබන වසරේ නැතවතාවක් එල් නි නෝතත්වයක් ඇති වෙනවායි කියන්නේ නියන්තත්වයක් ඇතිවෙන කියලා කාගුණු විද්‍යාධ පාර්මේන්තුව දනටම අනා වැකි පල කරලා තියවා. එතකොට විදුල බලමණ්ඩලේ දැනට අරන්තියෙන ක්‍රියමාග මොනමද. ඇමකොත් ෑැද ඒ ඇතිවරයාගේ ඉඳගෙන ඒ ජිනරුවන් බලධාරින් ඉඳදගෙන කරන එකම ක්‍රිය මාර්ග තමයි විදුලබිල වැඩි කිරීම. ඒමැතුවමේ ජල හිගේියයක් නවවා ඒ සපි විකල් ප්‍ර්ියන් අන්න න මොනවාදරන්න න ව අ න ර . යට මටිහන්න බෑන් ඒනතින ප්‍රශ්න මවියම් පොුවත් පත රබදහන යොමකරෝතින් විදුිබිල වැඩිකිරීමට කතානායකවරයට එරෙහි වෙන්න පුළුවන් කියලා. විපක්ෂනායකවරයා ප්‍රකාශ කරතිබෙනවා විදුරිල නැන්වීමට එෙහිව කතානායකයාට නියෝගයක් දෙන්න පුළුවන්. සීම වික්වවා විදුිබිල වැඩිකිරීමට එරෙහිව මහන උපගිත කොමිසමට නියෝගයක් ඉදිරිපත්කිීම තාානයකර කටයුතු කලයු බව විපක්ෂයක සජිත් ප්‍රමස මහ පාරලිෙන් ි කිව කියලා. අුවාදා හේරත් සමගින් ක්‍රෂාණ පතුර ජයසූරය අද මේ විේර තොතුර වාර්තා කරල තියෙනවා. ඒත් එක්කම අපි මව්බිම් පුවත්පතේ තවත් සිරස්තලයකට අවධහනය යොම කලෝ තින් අද වාර්තා කරලා තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ නාස්තිය ගැන ද රෑමතිට එහෙම මෙ පේන හරි ඇමතිල පේන්නේ විදුලිබිල වැඩිකරනකම විතරයි. විදුලිබල මණ්ඩලයේ සේවකින් විසිතුන් දහසකට කරන වියදම. මුදල් නාස්තියක්ක් මිතුම් ජයවර්තන තමයි අද මාබින් පොත්පතේ ප්‍රධහන සිරස්තලයක් විදිහයට මේ කාරණය වාර්තා කරලා තිබෙන්නේ විශෂෙන්ම විදුරි බල මණ්ඩලේ පවතින තත්වයන් සහ විදුර ණ්ඩලේ පවතින ආරක්ෂ තත්වය සම්බන්ධය දැඩිතාබක් ඇතිවෙලා තිබෙන කාලෙක විදිරිබල මණඩලේ සිදුන් දහසට අධික සේවකයන්ගින් හා. බාහිර ආයතනවලින් සපයාගන්නා සේවකයන්ගින් බලාපොරොත්තු වන කාර්යභාරය සිදු නොවීමින් ඔවුන්ට ෑ කරන මුදල තනිකර. තනිකර නාස්තියක් බවත් ඒය අමාත්‍යංශට දරාගත නොහැකි බවත් එහි උසස් නිලදහරිය කියලා තියෙනවා. මෙතරම් විශාල සේවක පිරිසක් සේවය නිරතව සිටියත් ඔවුන්ගේ කාර්යයක්ක්ෂමතාව සම්බන්ධයෙන් ගැටලු රාශියයක් පවතිර බවතමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. විදුලි ල මණ්ඩලේ මේසා විශාල සේවක පිරිසක් නඩත්තු කිරීමට අමාත්‍යශය මාසිකව වැයකරන වියදම විදුලිබිල එහලදමීමට වක්්‍රාකාරව බලපා ඇති බව විදුලි බල මණ්ඩලේම අයක කියනවා කියල තයි අ මවබින් පොත් පතවන් ප්‍රධාන. සිරස්තලයක් විදිහට තොරතුරු වාර්තා කල්ල තියෙන්න්නේ. දැන් ඇමති ඇමතිට ඒව පේන්න. නද ඇමතිර පේනෙම ඇවිදුලිබිල වැඩිකරල්ල සාමාන්‍ය ජනතාවක බෙල්ල මිරි කළ ිය හර වාගන්නන කිරතම ඇමතිට පේන ඇමතිත තරිහට පේෙන්නෑ සේවකෙන් විතුන්දහසට වැඩිපුර පඩිගෙවනවා ඒ නාස්තියක් එක ආකාරක්ෂමතාවයක් ඒ පේනෑ වෘතිය සමති කෑමොරදදින ෘතිය සමතිවලට ඒවා පේන්නේනෑ විදුර බලමණඩලේ මහා අමුතුම ජාතිය කතා කියෙන ඉංජිලරු මහත්තුරුන්ට මේ විසිතුන්දහසකට ගෙවන වැටුප අපරාධ නේද කියන කාරණය පේෙන්න්නේ නෑ අපිට තියන දුක මේ සියල්ල මේ විදිට ආකාරයක්ක්ෂම වෙද්දී. ඒවාගේ පාඩුව ජනතා පිටම්ම පමත් පට. අට අමතිවරුන් සහ බලධාරයෙන් කටියයුතු කිරීම එය ො හිතනව අමති කෙනෙක් මොකද කියලා නේද. විශ දුන්දහසකට වැඩිපුරණනිකම් පඩි ගවෙනවන. ඒ සල්ලි. තුර කරගන්න පුලුව අන්ඩෙති ැනතතාගම ෙල්ලමිරිකන්න ඕනද ඒ වැඩට. අව සිිලබින පුවත්පතරබදහන යොමුකම වාර්තාරනමන මෙහම කතාව විතුළලිබිල වැඩිකිරීම ජනතාව කොල්ල කෑමක් ජවිපි දේශපාල මන්ඩල සබිකගේෙරි ලාල් කාන්ත කියයයි. සුරේකාන් නිල්මනි ඉලංකෝන්ටමයිද වාර්තා කරති වෙන්නේ අ විදුළිබිල වැඩිකිරීම ජනතාව කොල්ල කෑමක් කොල්ලකෑමන්නෙේ දැන් කොල්ල කාලා තියෙන්නේ ඔක්කම අයිති කොල්ල කෑවල දෙන්නදෙකුත් නෑ ජනතාවට තවටි කදවසක් හලෙද නතාවට වෙන්නේ විදුරු බල මණ්ඩලේ එකව් නම්බ එක ඉල්ලගෙන සම්පූර්ණ වැටුප නද තමන් සේව කන ආතනට කෙින්බද දෙවා විදුර බ මන්ඩල එක කු නම්බ එක දීලා කියනවා අප පඩිය වැටු ප කෙල්ම්ි එහිට යන්න කෙ තම තර දස ගැ පස්සෙ කරන්න වෙන්න ලොකුම වේදනා වෙලා තියන උදේට බයින එක දැ මේ විදිිය වැඩකර බැනුම්හන්න ඇතුවහ බිින් න්නැතු ඉන්න නඟ ති නේ දෙක අමුතුම ජාතිය දෙයක් වෙන්නට ඕනේ දැන් බල දෙක ඇහෙනවාගේම බයින ගමන් කියන දෙවලුත් ඇහෙනවන අහගන්න ඕවා එකක් හරි හදාගන්නවන ඒ හැම දෙයක්ම සාමාන ජනතාව වෙනුවෙන්.මනතුව මේය අඩු පාඩු බැනලා විදුලිමල්බන්න්නලේ ලබන ලාබා අපිෙදර ගන්නද නෑ අපි කතා කරන්න වේ රටේ සාමාන ජනතතාාව වෙනුවෙන්. අර අධ්‍යාපනය බා රාජ්‍යය මෙත කෙනක් කතා කරන්නේ. ඒ කතා වහඉඩට පසේ අධ්‍යාපනයට අබසරණය කියකිරතමයි කියන්න වෙන්නේ නෑ විදුලිබිල වැඩි කරල නෑ සාමාන්‍යයෙන් මාසට එන ගාස්තුව වැඩි වෙලා කියර තමයි කියන්නේ. ඒකට තමයි මහත්තයෝ විදුලිබිල වැඩි කරා කියලා කියන්නේ බිල එන්න සියන්තිමර තමයි ඒ ගාස්තුව වැඩි වෙනවා කියන්නේ විදුල බිල වැඩිර කියයන එක. හෙම සරල දෙයක් තේරෙන් නැති රජමමාතරුත් එක් අධ්‍යාපනයක් කරමලා කියල කියැන රට අනාග දෙකනට හිතාගන්න පුළුවන්.